හරි බලමු වෘතය කොටසක් අපිට. ඊට මේ වෙනකොට අපි දන්නා වෘතයේ මත්ත ඔව් වෘතේ මූලික කතන්දර ටිකක් ගන්නවා. අපි ගත්තොත් මෙහෙම වෘතය ගන්නතු අපි ගමු උදාහරණකින් මුන් මේ වෘතේ මම කියන්නේ කියන එකකම අතුනා කියන මේ වෘතය අර ආ මං කියනවා අරය ආර හතරක් කිව්ව ඕගොල්ලෝ මේ මුත්තේ මත විශේෂ ලක්ෂණ හතරක් අල්ල ගන්න පුළුවන්ද? ඕන උත්තර දෙන්න. අරය හතරයි කියලා දන්න විශේෂ ලක්ෂණ හතරක් අරස් දාලා දෙන්න ඕනේ. කවුද? මෙතන දෙලි මුඩේ කියලා. මෙතන කියලා. කවුද? කවුද? එක තම හත. කෙලිම අරය ප්‍රමාණය කිව්වද? මෙතන දෙලි කියන්නේ එකකම රින උත්තර දෙන්න ඕගොල්ලෝ වෘතයක විශේෂ ලක්ෂණ අතර පටස් ගන්න ලකල් ගන්න පුළුවන් නේද? හරි. ඒ වගේම මේකට සමාන්තරව වෘතයට අඳින ස්පර්ශක පටස් කරලා බල කියන්න බැරිද? එකම එක ඛණ්ඩංගේ වෘතයේ මට මේක. දැන් මගේ ප්‍රශ්නේ
රිනජි දනා රිනජි කන්නාගේ ආරතු හරි මේක කරමු එක් සමාන රිනජි රිනා මේක කරමු අපි කියන්නේ මේක කරමු රිනේ y සමාන රිනේ රිනා හරි දැන් මෙන්න මේ
දැම්මා. හරි. බලන්න. මොකෝ වෙන්නේ? පෙරලෙන්නේ මොකෝ වෙන්නේ? කැපෙන. තව ඉස්සරහට දනේ. මේකට මේක කැපෙන. වයියා අතනසි. ආ. මෙතන දින කොහෙද? වයියා. අතන දිනව. ආරේ. ආ ඉතින් කොහෙද? අමිත වෙන ජීවන්ත දින එහෙ දින නේද? අපේ මතක් නේද? ආ මෙන්න මේක. ආරේ කියන්නේ මොකක්ද? මේකද? නේද ආර වරු කියන්නේ? ජීවන වලින් ෆලන දේ. එතකොට අපි යාම කියන වයියා කියන අරණ ජීවර්ග තියෙනවා වෙන වර්ග තියෙනවා ධන සිවි තියෙනවා ධන ආරස් තියෙනවා හරිද ඔකට තේරෙනවා වෙන ජීවර්ග වෙන වර්ග ධන සිවි කියන්නේ මොකක්ද වෙන ආරවනේ වෙන ආරවල දැන් මම කියන්නේ වෙන ජීවර්ග වෙන වර්ග ධන සිවි කියන්නේ වෙන ආරවල වෙන මේ කුට්ටිය මම ගන්න තියෙනවා කවුද වෙන ආරවල R के निश्चित संख्या R के बराबर है विद तुम बता दे y y ऋण g धन y ऋण r y ऋण r धन f समान है मैं तुम्हें लिख देना हूं y समान है ऋण f धन r දැම්මොත් එහෙම නැහැ. හරි. එතකොට මේක තුල يعني අපි ඔක්කොල කරන මොනවා මේක තුල ඒ අවස්ථාව තියෙනවා. කියලා ගන්න. ගොඩනගන්න. ඒක මේකට මතක ගන්න ඕනේ. අපිට පුළුවන් වුණා නම් මෙන්න මේ කියන්නේ. පිටිපස්සට ගත්තොත් මේ සමීකරණය බෙදන්න ඕනේ. හරි ඔයාලා තේරුම් ගන්න බැහැ. තල් තොඹේ ගන්න තමයි ඉස්සෙල්ලා. හරි තෘප්තෝලම ගත්තොත් එහෙම ගන්න පුළුවන්. ගැරදේ. ආශ්‍රිතලා මේක ආශ්‍රිත වෙන්න. ආශ්‍රිතලා ආශ්‍රිත වෙන්න බැහැ ඒක. මේ කොන්න ව්‍යවස්ථා නෝ නිසා. නම් බලාත්කාරයෙන් ආශ්‍රිතව දැම ප්‍රතිපලය 90 තේරෙනවා. අරකට තියෙනවා කියලා. ඒතර මේ අවස්ථාව يعني ඔක හරියට වැඩ කරන්නේ නැහැ. ඔකල මෙන්න මේ සමීකරණය පටන් ගන්න ගොඩනගන්න මේ. හරි ගොඩනගන්න මොකද? ආපස්ස මේ කියන්නේ ඕල් මෙතන. හරිද? ඒක පෙන්නන්න. ඒක ඒක තමයි. ඔකල මේක ලියනවා. දෙපස ආරම්භ වැඩි කරනවා. මන්දයක් ආරම්භ විශ්ව සංඛ්‍යාව. ඊටසේ ආරම්භ කරනවා නැවතලින් අවුලද. ලියලා ඒක මෙතන දෙන්න. දැන් මේක සාධාරණ වෙන්න බලන්න ඕනේ මෙතන. ඒක තමයි. ඒතර අපි මොකද මේක ඔප්පු කරේ ඉස්සරහට වයින්න අහතන නෝනට තේරෙන්නේ. එහෙනම් ඒ විදිහේ මේ අවස්ථාව මේ සමීකරණය පටන් ගන්න ඕනේ මෙතන. පුළුවන් මේ සමීකරණය පටන් ගන්න මෙතන ඉන්නවා මේ සමීකරණය පටන් ගන්න මෙතන ඉන්නවා. හරි. තේරුණා නේද? හරි. එහෙනම් පොදු මේ ඕනලා වුණ සම්මත උත්තර දුන්නොත් මේ ඒක ස්පර්ශයේ එක්ස්නෝට් වයින්න ප්‍රශ්නයක් ස්පර්ශ වන්න දු. එන්නේ හිතන්න වාචි. තොර හිතන්න ඇතුල් කරන තොප්පල අර මුලින් කිව්වා ගැත් නැතුව ඇතු ඕනනම් හිතන්න පුළුවන් හරි හරි මාස්තර නිකම් නිකම් මේක මේ මේ ඔප්පු කරපේ කවන්න කන්න කියන දේ මේ තත්වාස්තරක් තු කියලා ඒක ඔප්පු කරේ විශේෂ කලාප හතර නිසා මේ පොයින්ට් හතරක් හද නැවත මේ පොයින්ට් හතරක අර සමීකරණයේ විශේෂ රූපී මකර වුණා නම් මෙතන දැනගන්න කියනවා ඕනස්තර නම් මේ මුත්තේ මත ඇඳපු ස්පර්ශ කරන කරන්දර වෙච්චා ඔයතාවකට කාරණා කියන්නේ ඕන වෙලාවක වෘතේ මත ලක්ෂයේ කියන්නේ අභිලම්භනවා පුළුවන්ද කියන්නේ එනේ ප්‍රශ්නයක් නැහැ කොයි දේ කියලා විතර හිතන්න එපා හරි ඒක සාකච්ඡා කරන්න කරන්න ඒකට සිද්ධාන්තයක් කොටන්න පුළුවන් හරි කාරණා දෙක දෙන්න තමයි කියන්නේ